හිතවත් මිට්ටු. අපේ රටේ පවතින පාලන ක්‍රමය අනුව එහෙම නැත්නම් 77 අනුකූල ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා සතු අසීමිත බලතල අතර එකක් තමයි වර්ධිකරුවන්ට සමාව දීමට තිබෙන හැකියාව. මිට්ටෝරණී නීතිය පාලනය කියන සංකල්පයෙන් අදහස් කරන්නේ මිනිසුන් විසින් නීතිය නිර්මාණය කරනවා. ඒ කියන්නේ පාර්ලිමේන්තුව විසින් නීතිය නිර්මාණය කරනවා. ඉන් පස්සේ රට පාලනය කරන්නේ ඒ නීතිය මගින්. නීතියට උඩින් කිසිම කෙනෙක් නැහැ. ඒ නිසා තමයි නීතියේ පාලනය ඉදිරියේ සියල්ලෝම සමානයි කියලා අපි කියන්නේ. හැබැයි ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. 77 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුව විධායක ජනාධිපතිවරයා ඉන්නේ නීතියට උඩින්. ඒ නිසා ඔහුට ඕනෑම කුපාඩි තක්කඩි වැඩක් කරලා බේරීමේ හැකියාවක් තිබෙනවා. අපේ ව්‍යවස්ථාවේ තියෙන විශාල වශයෙන් දෝෂ දර්ශනයට ලක්වෙච්ච එක් ප්‍රතිපාදනයක් තමයි විධායක ජනාධිපතිවරයාට සමාව දීමට තිබෙන හැකියාව. මේක නිරන්තරයෙන්ම සීමා කළ යුතුයි කියලා විශාල සම්වාදයක් සමාජයේ තියෙනවා. විශේෂයෙන්ම මේ ප්‍රතිපාදනයේ තියෙන ජනාධිපතිවරයාට කැමැති විදිහට කුපාඩි ආකාරයට පාවිච්චි කරන්න නෙමෙයි. සමහර ශ්‍රේෂ්ඨ අවස්ථාවලදී පාවිච්චි කරන්න. හැබැයි අපේ ඉතිහාසයේ දැක්කහම අපට පේනවා ගෝනමෙල්ල සුනිල්ල වගේ මිනිසුන්ට සමාව දෙන්න එවකට හිටපු ජනාධිපතිවරු මේක පාවිච්චි කරා. මේ වෙනකොටත් මිනිමරු ගෝඨා උතුරේ යුද්ධයේදී අහිංසක දමල ජනතාව ඝාතනය කරපු සමහර අධිකරණ මගින් අච්චු කරපු නැත්නම් අධිකරණ මගින් එල්ලා මරන්න නියම කරපු සමහර අයටත් මේ ජනාධිපති සමාව දුන්නා. අලුතින්ම මේ ජනාධිපති සමාව දෙන්නට යන්නේ වෙන කාටවත් නෙමේ දුමින්ද සිල්වාට. දුමින්ද සිල්වා කියලා කියන්නේ කොළඹ ප්‍රදේශයේ හෙරොයින් ජාවාරම කරපු තක්කඩියෙක් කියලා බොහෝ දෙනෙක් දන්නවා. විශේෂයෙන්ම එදා හිරුනිකාගේ තාත්තා සමග නැත්නම් ಭಾರತ ලක්ෂ්මන් සමග දුමින්ද ගැටුමක් කරගත්තේ Tamanට උමනාවක් හින්දා නෙමෙයි ගෝඨගේ අවශ්‍යතාවයකට. මොකද හිරුනිකාගේ තාත්තා ඒ කියන්නේ ಭಾರತයක අවස්ථාවකදී ඒ ඝාතනයට පෙර ගිහිලා ජනාධිපතිට කියනවා Tamanට දුමින්ද සිල්වාගේ මරණ තර්ජන තියෙනවායි කියන කාරණේ. ඒ වෙලාවේ බොහොම පැහැදිලිව මහින්ද ප්‍රකාශ කරලා තියෙනවා ගෝඨගේ මිනිහේ තමයි දුමින්ද තමන්ට ඔහුව පාලනය කරන්න බැහැයි කියන කාරණේ. ඔබට මතක නම් එදා දුමින්ද අධිකරණයේ ඉදිරියට ගෙනාවා එක් අවස්ථාවකදී ස්ත්‍රී දූෂණ චෝදනාවකට. ඒ අවස්ථාවේදී ඒ අදාළ තරුණිය ડિප්‍රෙෂන් හින්දා නැත්නම් මනෝවිසාදිය හින්දා ඇයට සාක්ෂි දීමේ හැකියාවක් නැති නිසා ඔහු බේරුණා. එදාම විශේෂම ගෝඨා විසින් ඔහුට ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ තනතුරක් ලබා දුන්නා. මේ වෙනකොට දුමින්ද සිල්වා නිදහස් කරන්න අලුත්ම නාටකයක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. මේ නාටකයේ වෙනදා වගේම පිටපත ලියලා තියෙන අලිසබ්රි. මේ වෙනකොට ආණ්ඩු පක්ෂයේ മന്ത്രിවරු පෙත්සමක් අස්සම් කරගෙන යනවා දුමින්ද සිල්වා නිදහස් කරන්න. මිත්‍රෝරණි මේ නරි නාටක නිසා විනාශ වෙන්න ඔබෙත් මගෙත් රට. මේ රටේ නීතියේ පාලනය. නීතියේ පාලනය බිඳවැටුණාට පස්සේ නිරන්තරයෙන්ම ඒ රට අරාජිත රටක් බවට පත් වෙනවා. ඒ නිසා මේ කාල කන්නි ක්‍රමයේ වෙනස් කරලා මේ රටට සැබෑලිස මාදරය කරන දැක්මක් තිබෙන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරට යමු. මිත්‍රනි අරගලෙන්තුරු ජයග්‍රහණයක් නොවුතුබ ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්. ඔබ සැමට ජය.